සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රියක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන්නේ ශුද්ධ බයිබලයේ එළිදරව් 22 3 පදයේ කොටසකුයි. කිසි ශාපයක් තවත් නොවන්නේය. අප ජීවත් වන්නේ අවුල් වූ විකෘති වූ ලෝකයකයි. උත්පත්ති 3:16-19 දක්වා පදවලට අනුව ආදම් සහ ඒවගේ අකීකරුකම නිසා ලෝකයට ශාපය පැමිණීමට පෙර එය තිබුණේ කෙසේදයි අපට දැක ගන්නට ලැබී නැහැ. දෙවියන් වහන්සේ අරමුණු කළ එනම් මරණයෙන්, කරදරවලින් සහ වේදනාවෙන් නිදහස් වූ ලෝකයක් තමයි ඔවුන්ට ලැබී තිබුණේ. වැටීමට පෙර වූ ඒ දන්නි උවනේ සාගින්න, විරකියාව හෝ රෝග තිබුණේ නැහැ. දෙවියන් වහන්සේගේ මැවීමේ බලය හෝ මනුෂ්‍ය සම්බන්ධතාවන් කෙරෙහි උන්වහන්සේගේ සැලැස්ම ගැන කිසිවෙක් ප්‍රශ්න කළේ නැහැ. අපට උරුම වී ඇති ලෝකය දෙවියන් වහන්සේගේ සර්ව සම්පූර්ණ උයනට සමාන වන්නේ යාන්තමිනුයි. එක්තරා දේව සේවකයෙකු කියන්නේ මේ වැරදි මඟ ගිය හොඳ ලෝකයකි. නමුත් තිබිය යුත්තේ කෙසේදැයි පිළිබඳ මතකයන් ඒ තිබේ යනුවෙනුයි. වාසනාවකට ලෝකයේ තිබිය යුතු ආකාරය ගැන අපැහැදිලි මතකය සදාකාලය තුළට ඡායාමාත්‍ර අනාගත වාක්‍යයක්ද වෙනවා. එහිදී එදා ආදම් සහ ඒව දෙවියන් වහන්සේ සමග ඇවිදිමින් කතා කළ ලෙසම එක් දිනක ඔසවාගත් ඇදිලිවන්තයන්ද දෙවියන් වහන්සේව මුහුණට මුහුණ දැක උන්වහන්සේට ඍජුව සේවය කරනු ඇති. දෙවියන් වහන්සේ සහ ඔවුන් අතර කිසි පාදකයක් නොවනු ඇති. එළිදරව් 22 3 පදයේ කියන්නේ කිසි ශාපයක් තවත් නොවන්නේය යනුවෙනුයි. පාපය, බිය හෝ ලැජ්ජාව දෙයි නොවනු ඇති. අතීතයේ සහ ප්‍රතිපාක වර්තමානයට ඡායාවක් වනු ඇති. එහෙත් ඇදිලිවන්තයන්ගේ අනාගතයට යහපත් පොරොන්දුවක් තිබෙනවා. එනම් ඒ දන්නි උයනේ එදා තිබුණක් මෙන් සර්ව සම්පූර්ණ ස්ථානයක් තුල වූ ජීවිතයකුයි. අපි මෙනෙහි කරමු. දිනක දෙවියන් වහන්සේ සෑම දෙයක්ම නිවැරදි කරනු ඇති. අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්ස, දැන් පවතින ලෝකය ඔබ වහන්සේගේ මුල් නිර්මාණයට නොගැලපෙන නමුත් අපට භුක්ති විඳීමටත් ඔබ වහන්සේ උදෙසා කිරීමටත් බොහෝ දේ ඇති බව මතක තබා ගැනීමට අපට උපකාර කළ මැනව. සාර සම්පූර්ණ ස්ථානයක ඔබ වහන්සේ සමග ජීවිතයක් අපට පොරොන්දු වෙති නිසා ඔබ වහන්සේට ස්තුති වේවා. ආමෙන්.